ඕනම දෙයක් අලුතෙන් පටන් ගන්නවා කියන්නේ අලුත් ලයිෆ් එකක් පටන් ගන්නවා කියන එක. තේරුණානේ? දවස ගෙවෙන්නේ අලුත් විදියට, පැය ගෙවෙන්නේ වෙනස් විදියට, මුණ ගැහෙන්නේ අලුත් මිනිස්සු. කොටිම කොටිම කියනවා නම් පපුව ඩක් 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 පපුව ගැහෙන්නේ පවා අලුත් සද්දෙකට. සන්නස් කරන්නේ නේද? ඔව්. ඔය අඳුරනද මං? මං කලින් සර්ගේ ක්ලාස් ඇවිල්ලා තියෙනවා. ඒ ලෙවල් කරලා? ඔව් සර්. දැන් වැඩේ කරයක් කරනවා. ඔව් මමයි මගේ යාළුවයි දෙන්නම එකතුලා තමයි කරන්නේ. උඹ හිටගෙන හිටියා මගේ බෙල්ල රිදෙනු. වැඩි. Thank you sir. කලින් මං ජොබ් එකක් කළා එතනින් අයින් වුණා. කොහෙද ගස්සාවු? හයිවේ ඩිපාර්ට්මන්ට් එකේ ටිකට් කවුන්ටර් එකේ වැඩ කළා. මර රස්සාවන් ඔයාලා හැලි දොරන්නේ දින. ඒක කරන්න මනුස්සයෙක් මොනද සර්? උඹනේ දර මෝඩ තරම් කියලා වීඩියෝ එකක් කරලා වෛරල් වුණේ. මරුවේ කෙබ්බා වැඩේ හදන එකත් මරු වීඩියෝ එකත් මරු. Thank you sir. සෝ දැන් YouTube කරනවනේ. ඒක මරු. අවුරුදු 40ක් විතර ගියන්නේ. දැන් මට 60ක්. මිනිහෙක් මැරෙනකම් මොනවා හරි අලුත් දෙයක් කරන්න. දැන් බලපන් මෙම්බේ මේ වැඩේ කරහයි. මම මේ අහම්බෙන්න මෙතන නැමැත්තුවේ. හැබැයි මේකේ ඩෙන්ටිටි මොකද්ද කියපන්. සකොච්චි දාලා නම් වැඩේ හදන්න පටන් ගත්තේ මම. උඹ කොච්චි දාලා වැඩේ හදන්න පටන් ගත්ත කියලා මම දන්නවා. මෙතෙන් තැවිලා මේ කාපු ඉන්න. උඹ දන්නවා වටේ උන් දන්නවා. මේක රටේ ලෝකෙම කොහොමද දැනගන්නේ කියලා. නිකං අර මෙහෙම එකක් YouTube එකේ වාගේ දැම්මනම් උඹේ බිස්නස් වැඩි වෙනවා රටේ ලෝකෙ උන් දැනගන්නවා නේද? ෂා සර් ඒක නම් නියම අයිඩියා ගන්න. මරු මරු මං කර පොඩි කමිෂන් නෑ බෝ. රස්සාව වැඩ කරන්නත් ඕන රටේ වැඩ කරන්නත්. ඔයි මේ ආවට රස්සාව කරනවා මෙතන ෆෝන් බබින් නැතුව. මෝඩ හරකෙක්. උන් ගැන විතරයි උන් හිතන්නේ.
මතක ඌ කිව්වකත් හරි නේද? එකම මෙන් ඉතින් ක්ලාවඩ්ල රසව කරගෙන ඉන්නකොට ඒ ක්‍රමයේ දේශපාලන ක්‍රමයේ වෙනස් කරන් අධ්‍යයනය මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ. අපි මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ. මං තමයි මෝඩ තරින්. මේ තමයි මං අලුතෙන් පටන් ගත්ත මන් තමයි මෝඩ තරින්දු. මේ තමයි මං අලුතෙන් පටන් ගත්ත වැඩේ. කොච්චි වැඩේ. මමයි මගේ මණියයි එකතුලා තමයි මේක කරන්නේ. මේ තියන්නේ අපේ වැඩේ වැඩේ. ඔන්න බලන්න මේ තියන්නේ අපේ වැඩේ කඩේ. මතක තියාගන්න මිනිහෙක් බින්දුවටම වැටෙන්න පුළුවන්. අනිත් අයගේ පයට පෑගෙන ගානට වැටෙන්න පුළුවන්. එත් විනියකට පුළුවන් නැගිටින්න කකුල් දෙකෙන් නැගිටින්න ඒක තමයි ගැම්ම කියලා කියන්නේ මෙන්න මේ වගේ බොක්කේ යාළුවෙක් ඉන්නවනම් කවදාකවත් කිසිම දෙයක් මේ ලෝකේ වරදින්නේ නෑ මේ මෝඩ තරින්දු YouTube channel එකෙන් කරන්නේ ජීවිතේ බින්දුවටම වැටිච්ච නැති වෙච්ච මිනිස්සුකගේ ජීවිතය ගැන මේක තියෙන්නේ මගේ පට්ටම ඇත්ත. ඒක තව කොල්ලෙකුට කෙල්ලෙකුට තමන්ගේ බලාපොරොත්තු අත්හැරගන්නේ නැතුව අල්ලගෙන ඉන්න හයියක් වෙයි කියලා මං හිතනවා. මෝඩ තරඳු ගොඩේද? උට කෙලෙවේද? දෙයියෝ තමයි දන්නේ. channel එක like කරන්න, subscribe කරන්න, share කරන්න. වාවා දුන්න වදන් ටික වදින්නවා බර්ඩ් කැලලකට යන්නේ 20යි නේ බොන්ට තිස්පා ගන්න බිල දාල දීපන්. හයි. හයි. මම බලෝ 10000 කෝඩරයක්. හයි. උඹට ඩිරෙක්ට් පේ කරයි මගේ යාල මට දීපන් වැඩි උරයි කමුතු මේ යන විදිහට මේ රටට මොකක් වෙයිද බා යන විදියට මුන් අනිවාර්යෙන් කෙලව ගන්නවා මිනිස්සු යනවා අනිද පස්සේ සහෝදරයා ඉතිහාසයේ කවදාවත් නොතිබ්බ ඉඩක් වාමාංශික අපිට ලැබෙනවා
බලය ගන්න පුළුවන් සන්නද්ධ විප්ලවයකින් විතරයි. ගින්හා මොකුත් නැහැ. දරගලයකට ලෑස්තිලා ඉන්න සහෝදරයා. බකාරවත් කියන්න එපා. මම කාටවත් කියන්නේ නැහැ. මං බැඳලානේ කපිල. එහෙම නෝනනම් විවාහය කියන්නේ මේ වැඩම සම්චාරිත්‍යකයි සේ. එම පුද්ගලික දේපල කියලා ජාතියකුත් නෑ. පුද්ගලික ආදරය කියලා ජාතියකුත් නෑ. නිදහස් සමාජයක් විසඳගන්න. මට බෑ. මොකද බැරි? මං කැමති නෑ නිදහස් සමාජයකට. ඔයා මට ආදරේ නම් මං විතරක් ඇති වෙන්න ඕන. මට ඔයා විතරක් ඇති. මේ ඔයාට ඕන නම් අර ඕන කෙනෙකුට ආදරේ කරන්න පුළුවන්. මට ඕනේ. ඔන්නෑ වෙන කෙනෙක්ට ආදරේ කරා. අපිනෝ උඹේ ෆෝන් එක වදිනවා මර කාච්චලේ. පිස්සු පුසා අදදවල්ට මඥොක්ක මකත කන කත කතක් මන්තීරණය කළා. අද හිඟමය නොගිහින් තම්බගා ඉඟන්නට පුළුවන් තමන් ජුබ්බකට යනවද නැද්ද කියලා තීරණය කරන්න. ඔය ටයි බයිදාගත්ත ලොකුලොකු මාතුරුන්ට ඕක කරන්න බෑරිද? එගොලන්ගේ බෙල්ලට ටයික කියන තුොන්ඩු වැටිච්ච ගමන් ඩවුන්ලෝඩන අන්තට්ටුව මේ මොළුවට ඉවස්සේ උඹෑ තමයි. මේ තමයි මම අලුතෙන් පටන් ගත්ත වැඩේ. කොච්චි වැඩේ. මමයි මගේ මණියයි එකතුලා තමයි මේක කරන්නේ. මේ තියන්නේ අපේ වැඩේ වැඩේ. අන්න අන්න මං එදා කිව්වනේ ටක්කේටම කිව්වා මම එයා ටක්කේට. ඒ කියන්නේ පිස්සු පූසා කිව්ව දෙයක් වරදිලා නෑ. මෑව් මේ මං එදා කිව්වර මෝඩ තරිඳුගෙන මතකනේ. ඌ අන්න දැන් වඩේ යනවා කඩේ. ඌ අන්න වඩේ මෙහෙම 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 අනනවා. හරිද? ඌට අර අපූර්වට අර ජොබ් එක කරගෙන ටිකට් එකක් කඩාගෙන පාඩු ඉන්න තිබ්බනේ. හැබැයි එහෙම ඉන්න බෑ. මොකද ඌගේ එකපාරට අර ඉත්තෑව දුවන්න ගත්ත. ඉත්තෑව දිවල මෙහෙම කියලා ඉත්තෑව ලොකු වෙලා අනිත්තුන්ගේ ජොබ් වලට තියලගෙන තමයි ඉත්තෑව ගිහුනේ. හරිද? දැන් ඌට ජොබ් එකක් නැහැ. දැන් ඕකනේ. දැන් ඕක කරන්නේ වැඩේ යන කඩේට වෙලා එන තරින වැඩේ ආරිනවා. මේ රටේ ඉන්නවද යකෝ වැඩේ හදන්න දන්නේ? කුක නිකන් අමුතුවෙන් හොයාගන්න දෙයක්ද? ඌ නිකන් කියන්නේ මේ අම්මාට වඩේ ආදරේ වැඩි අලුතෙන් හොයාගෙන කියනවා වගේ තමයි ඌ කියන්නේ. මං උඹලට කියලා දෙන්නම්
මුන්ගේ ගොන්නු නොවි ආතල් එකේ ඉන්න විදිය. හරිද? නිකන් ඉන්න පුරුදු. හරි? ඒ නිකන් ඉන්න පුරුදු වෙ. දැන් උඹලා හිතුවට නිකන් ඉන්න එක එන ලේසි කරුවාවක් කියලා එහෙම නෑ බයි. ඒක තමයි ලෝකේ තියෙන අමාරුම වැඩේ. නිකන් ඉන්න පුරුදු වෙ. දැන් මේ දෙවනි එක ඉල්ලන්න පුරුදු වෙ. දැන් මේ ඉල්ලන එක ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි. ඉල්ලන්න පුරුදු වෙ. කියන්නේ ඉල්ලප. දෙන්න. දෙන්න. අංග එකට නිකන් හිටපන්. අංග දෙකට ඉල්ලන්න පුරුදු වෙ. මෙන්න මෙහෙම. හරි? ලයික්ස් එපා, කමෙන්ට්ස් එපා, ෂෙයර්ස් එපා. මෙන්න මේ account number එකට අතේ තියෙන කීයක් හරි දාපල්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් පිස්සු පුසා අපි ගියා නියෝ. මොකද්ද මේ? කූනිඩෝ. කම්කරු පන්ති විඥානය මේකෙන් හයිවේ එකේ වැඩ කරන සේවකයෝ බරපතල අසාධාරණයකට ලක් වෙනවා විපුල සහෝදරයා.